මගෙන් ගොඩක් අය අහනවා අපි ක්‍රිස්තියානි අය හැටියට මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ අදහස් කරන්නේ අපිත් බෝඩ් එකක් අරන් යන්න ඕනේද කියලා. ඉතින් බෝඩ් එකේ දාන්න බයිබල් වර්සස් අරගෙන යන්න. මගෙන් අහනවා ගොඩක් අය මොනවද කරන්නේ? මං කියන්නේ මොකද දන්නවද? ධන ගහන්න. ඒකට කැමති නැහැ. අපෝ බෑ. ධන ගහුවම් පේන්නේ නැහැ කාටවත්. ධන ගහුවම් මගේ Facebook එකේ මම මොනවද දාන්නේ නේද? මං ධන ගහුවාම Facebook එකේ මම මොනවද දාන්නේ? මොකද ඔක්කොමලම Facebook දාන්නනේ හදන්නේ ඒවා. විශේෂය වෙන්න හදන්න එපා. සාමාන්‍ය කෙනෙක් වෙන්න. යේසුස් වහන්සේ ආවේ සාමාන්‍ය කෙනෙක් හැටියට. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ නෑ උපතිධාරියෙක් විදිහට දන්නවද? උන්වහන්සේට ඕනම් පුළුවන් එක් තිබුණා කරන්න. උන්වහන්සේට ඕනම් තිබුණා රජමාලිගාවේ ඉපදෙන්න. රජ කෙනෙක් හැටියට. එහෙම ඉපදුනේත් නෑ. සාමාන්‍ය මිනිස්සෙක්. වඩ්ඩෙක්ගේ පුතෙක්. වඩ්ඩගේ පුතා වඩ්ඩා. මිනිසු කියන්න ගත්තා මේ අපේ වඩ්ඩනේ කියලා. ආ යාගේ සහෝදරයෝ අපිත් එක්කනේ ඉන්නේ කියලා. සාමාන්‍ය මිනිස්සෙක්. වැඩ්ඩ වෙන්න එපා. වඩ්ඩෙක් වෙන්න. ධන ගහන්න. දෙවියන් වහන්සේ අපිට කියන්නේ ධන ගහන්න. ධන ගහන කියන අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඒකවත් දන්නේ නැත්තම් යාඥා කරන්න. උන්වහන්සේගේ මුහුණ සොයන්න. මොකද උන්වහන්සේට සරස්මක් තියෙනවා මේ දේශය ගැන. දෙවියන් වහන්සේට මේ දේශය ගැන සරස්මක් තියෙනවා. එදා ඉඳලා තිබුණා. ඒක අලුතෙන් හදපු එකක් නෙමෙයි. ඒක මේ අලුතෙන් නිර්මාණය කරගත්ත එකක් නෙමෙයි. උන්වහන්සේ එදා ඉඳන් සරස්මක් තිබුණා මේකට. හැබැයි වෙලා තියෙන්නේ ඒක ඉෂ්ට කරන්න සෙනඟක් උන්වහන්සේට නැහැ. ඔකවලට උනේ Facebook එකේ තමන්ගේ ෆේස් එක දාගන්න. ජනප්‍රිය වෙන්න. රැල්ලට අනුව යන්න. මං කියන්නේ රැල්ලට අනුව යන එක මොකක්ද කියලා. මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා ඡන්දේ තියෙනකොට රැල්ලක් තිබුණා. රැල්ල. ඔයගොල්ලෝ දන්නව මොකක්ද රැල්ල කියලා? අපේ සභාවල අයත් රැල්ල ගියා. දෙවියන් වහන්සේගේ රැල්ල නෙමෙයි ඒක. වෙන රැල්ලක්. දැන් ඒගොල්ලොම අලුත් රැල්ල යනවා. ලැජ්ජයි. හරි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ බලය ගැන. ධන ගහන්න. දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න. මොකද උන්වහන්සේ බලවත්. ඔය කියන ඔක්කොම මොන ලෝකෙකට වැඩිය උන්වහන්සේ බලවත්. අන්න ඒක දැනගන්න. උන්වහන්සේට ලැජ්ජා කරන්න එපා.